කාරණේ අපිට වැස්සක් තමයි අනිත් සමාන්තර ශේඛාවන් වල බලපෑම. ඒ කියන්නේ සියලු දෙනාටම සතුටු නායක විසඳුමකට එළඹීමේ අවශ්‍යතාවය. ඒ වෙනසා ආයවේ ලේකන යෝජනා සකස් කිරීමේදී කියන්නේ නොවැම්බර් මාසයේ ඒවා සකස් කරගෙන යනවා. महाभ्यांशेट समस्त चिंतन दिन अवधान समस्त राज्य सीव दिन साधारण विषम आय लेखन योजना मूल आश्रोस इकट्ठे प्रश्न किरणी शातम
පයිතන්දර යන තුරු ධර්ම ජනතාවත් එක්ක වැඩ කරන නිසා ජනතාව විශේෂයෙන්ම එලියට එන්නේ මොකද කියනද අපි මුදිය සියලු දෙනා එකමයි මේ කාරණාව සම්බන්ධ ඒක නිසා ඒක අපේ ඉල්ලීමක් තමයි තමයි බුදුමාගේ අධ්‍යාපන මාධ්‍යෙත් එක්ක ඉඳලා තියෙනවා අධ්‍යාපන මාධ්‍යෙත්ලයි ගුරුවරු විද්‍යාවත්තුලි ඔක්කොම එකට තමයි මේ යෝජනාව ගේන්නේ ඒ කැබිනට් මණ්ඩලයට ඒක අනුමත කරන්න බැරි ඇයි ඒක මම කියන්නේ ඒක තමයි අපේ ඉල්ලීම මේ මේ වෙලාව ගුරුවරු පහරත බෑනවා පාසල් වර්ධනය කරලා සියලු දේවල් ඉවත් වෙලා ඔක්කොම කියන්නේ මේක මාධ්‍යංශ පිළිගන්නවා නම් ඇයි අපිට මේක ක්‍රියාත්මක කරන්න බැරි යන්නේ මොකද මේක අපි ඕනේ මේ ස්ටැලින් නේ උදමාන ගන්නවානේ අපි මෙහෙන් අනුමත කළා ඒක තමයි නේද ඒක හැදුවේ මේ විදිහටනේ අපි පටන් ගත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරි එවන වශයෙන් අපි සඳහන් කරන්නේ මේ දරස් සලාප්ති සති දෙකක් ඇතුළත එකනේ කොණාලේ රාජනාක්ෂ ජනතුමා ජයග්‍රහණය කළ සති දෙකක් ඇතුළත ඒ දානිටක අධ්‍යාපනය වූ දවසක් මේ පත්‍රිකාව කියවන ගමන් ඒකේ තියෙනවා කරුණු උත්තර සාධක හතරක් ජනතුමා පෙන්වනවා මෙන්න මේ මේ කරුණු සාධක කරගෙන සංගුණ සේවාව පිළිබිඹු संख्या कमीशन एक पिलिगन बैग एक समांतर सेवा वंट कलता पिलिगन बैग भूम पैदरी स्थान इतने एक क्रियात्मक क्रिया असी तावे तेन අපිට වත් වල වෙන අතිතේන්නේ කියනවා පරාදිකම අපේ දැන් ඉවත් ප්‍රශ්නේ මෙච්චර අවුරුදු 24 ඉකට ඇගෙන ගුරුසා විද්‍යාවට ප්‍රශ්නේ ඉවත් පුරේ වත්තුවා මේ කාරණාව තමයි උපත රජයේ අනිකුත් සේවාවන් විතර එක් ගැටනවා නම 1994 සිට 97 දක්වා ඒක ලබා දුන්නානේ ඒක ලබා දුන්නා BC පෙර කොමිෂන් එකට තමයි ලබා දුන්නේ නැත්තේ ඒක වඩා දැන් ඇමරිකාව කොමිෂන් සහ වේදකුත් නිලධාරීන් මේක කරන්න දුන්නේ නැහැ ඒක තීරු කරගෙන තමයි 2008 නඩු තීරුව ප්‍රකාශ තියෙන්නේ. ඊට පස්සේ කැබිනට් පේපර්ස් තුනක් කවුගේ ආණ්ඩුවේ තමයි මේ ආණ්ඩුවේ තමයි ප්‍රතිපත්ති රේඛාවෙන් තියෙනවා. ඉතින් මේ ගැටලුව විසඳුමක් ශේෂ්ඨාධික දෙලු අමාත්‍යංශ පැත්තට රාජ්‍ය ප්‍රතිපත්තියකට පිළියරන් තියෙනවා. දැන් මේ සෞභාග්‍ය දැක්වෙත් එක තියෙනවා. අනෙකුත් සේවාවක විතර සෞඛ්‍ය සේවාව පාඩ වත් කරනවා. ඒක නිසා මේකට හතරම प्रधान प्रश्न सेवाजी प्रतिपत्ति प्रकाश ने මොනු රාජ්‍ය සේවයෙන් ආදරණීය විදියට දැන් මෙතන දැන් ඕක මේ පිනරේ කියනවා මේ ලේකම්තුමාට මේ निरीक्षण अध्यापन अमात्यांशी लेखम गुरुहा विदुहापति विषमताव्यम संबंधे अध्यापन अमात्यांशी योजना लगाधीन सन्धा पत्कल खमित निर्देश विशेष देखा मे दिन मेम कमीशन सभागत यमुक එම යෝජනාවන් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ප්‍රහත ප්‍රධානතම හේතුන් මත එකඟුලිය නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යාංශය හා මෙම කොමිෂන් සභාව අතර පැවති සාකච්ඡාවලදී
දැන්වත් කරන ලදී. ගුණදොස මහත්තයා වෛද්‍ය මහත්තයා අපේ ගුණදොස මහත්තයා අනුරුණේ මේකට සාකච්ඡා ගොඩාක් කරද්දී අපිව කැඳවලා. එතකොට ඒක අවසානයේ ලිඛිතව දෙන්නේ 2021 6/18 තමයි දෙන්නේ. කොහොම අංක 1 යෝජනාවන් තුල අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින අනෙකුත් සේවාවන්ට වන බලපෑම් සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැතිවීම. 1. උපාධිධාරී ගුරුවරයෙකු බඳවා ගැනීමේදී පිළිතුරීමට යෝජනා කරන වැටුප් ක්‍රමයම මුළු සේවයේ සේවා කාලය මත පත්කරු ලබන විදුහල්පති සේවයේ නිලධාරී සඳහා යෝජනා කිරීම. වැටුප් වැඩි කිරීමට 3. වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා තුල දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් පියුමට හා තනතුරු ගුණාවලියට වැඩි ලෙස බලපාන ඇතිවීම. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නැවත ඉදිරිපත් කරන යෝජනාවලිය කියලා ආයෙත් අපි කරන්නේ ඒකටත් දෙන්න බෑ කියන දේ තමයි මම කියන්නේ. අපිට මහත්මයෝ කිව්වේ දැන් 1994 ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය කියන තුනටම රුපියල් ලක්ෂයට ගෙනාවා කඩේ වාර්ෂිකව. ඊට පස්සේ 1997-2006 ඔය විදිහට ගන්නකොට අධ්‍යාපන පරිපාලන සේවයට පරිදි වැඩි වෙනවා, ආරකට සමාන්තර වෙනවා. ඔය විදිහට සර් යනවා. ඊට පස්සේ මේ යෝජනාවලින් නැවත අතිරේක ලේකම් පස් දෙනා ඒ කමිටුව ගරු ගාමි ලෝකයේ අමතමයි අමතමගේ ඉන්නේ යෝජනාවක් තමයි පත් කරේ. එතකොට මේක ඒවල අපිට කියන්නේ අපේ හමුදුවනේ දැනට ගත්තොත් එහෙම මේක කියන්නේ 9,14,000 වාර්ෂික වැටුපල අධ්‍යාපන පරිපාලන සේවය. එතකොට මේ කමිටියේ යෝජනාව තියෙන්නේ එතකොට අධ්‍යාපන පරිපාලනයේ 9,14,000 වාර්ෂික වැටුපල දෙන්න කියලා කියනවා විදුහල්පතිවරුන්ට. ඊට පස්සේ ඒකටම දෙන්න කියලා කියනවා, ඒ ගානම දෙන්න කියනවා ගුරු මහත්මයාට. ඒකටම දෙන්න කියලා කියනවා ගුරු අධ්‍යාපන සේවයට. ඒ විදිහට තමයි ගුරු උපදේශය. එතකොට මේ පහටම එකට දෙන්න කියලා දෙනවා. එතකොට ඒක එක. ඊට පස්සේ සංවෘත සේවාව කියන එක දරු ඇමතුමාගේ ඒ 22 කැබිනට් පත්‍රිකාවේ ඔය විදිහටම කියනවා. කැබිනට් පත්‍රිකාව කියවන්නේ නැහැ. නමුත් ඔය කියන කරුණු ශ්‍රේෂ්ඨාධිකම 1.1.2 අර සංවෘත. එතකොට සංවෘත එකේ ගැටලුව ඒගොල්ලන්ට තියෙන්නේ දවස් ඇමතුමා දාන කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ මේ සේවා පහම සංවෘත කරන්න කියන එක. නමුත් 2019 කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ ගිහවන්දුවේ තියෙන්නේ ඔබතුමාගේ අරගලයේ ඒක ප්‍රතිපදක් කියලා තියෙන්නේ ගුරු සහ විදුහල්පති විතරක් සංවෘත කරන්න. එතකොට දැන් අද දවසේ මේ දවස් ටිකේම අරකට හාමුදුරුවනේ මහතුරුනේ ඒකට එනවා. ඒගොල්ලෝ කියනවා මම කියන්නේ මතකීය පීඩනය මතක දීමේ අධ්‍යාපන අමාත්‍යාංශයට එන නියෝජිත. එතකොට එකක් කියන්නේ අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති ශ්‍රේණිය, ඊට පස්සේ ගුරු සේවය, ඊට පස්සේ ගුරු අධ්‍යාපනංශ සේවය, ගුරු උපදේශක පහටම නම් එක භාරයකට වෙනහම කොහොමද අපි කරන්නේ කියන එක. ඒක තමයි පළවෙනි කියන එක. සංවෘතයක ගැන කියලා කියන්නේ සංවෘතයක ගැන ගරු සුසිල් ප්‍රේමජයන් දැමතුමා සහ ඊට ඉස්සෙල්ලා ડોક્ટર සේදරගේ ටාස්ක් ෆෝස් එකෙන් තමයි කරගෙන ගියේ. එදා නම් කරුවැත්තමා සදුනේ ඒකේ ඒගොල්ලන්ට ගැටලුව තියෙන්නේ දැන් අධ්‍යාපන පරිපාලන සේවයේ එනවා අදහස සම් වෙන්න. ඒ අය කියන්නේ මන්දර ගොනා කතා කරයි කියලා. ඒ අය කියන්නේ මේ පහම සමෘත කරොත් එහෙම කොහොමද විසඳන්නේ කියන්නේ. මම මේ කරුණු විතරයි මාර්ථය. ඕක තමයි ඉස්සර කාරණාවක් කියන්න ඕනේ. දැන් ඒකත්තුමා සමෘද්ධ සේවාව සම්බන්ධයෙන් කතා කරානේ. දැන් ඒක අපි මේ සාකච්ඡාව පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒක තමයි කැබිනට් පේපර්ස් දාලා තියෙන සමෘද්ධ සේවාවේ රූපේ මොකක්ද කියලා තවම ප්ලෑන් එකක් නැහැ. යොමුත් නැහැ. ඒ අපිට කතා කරන කතා කරන්න පුළුවන් පරිපාලන සේවය ගන්නවද නැත්නම් කියලා මම මතක් වෙයි. ඒක ඇත්තට ගැටලුවක් නෙවෙයි. මම අර සාදරයෙන් පස්සේ ඉල්ලගෙන ගත්තු ප්‍රශ්න තමයි. මේක තමයි අපි කියන්නේ. මේක තමයි අපි විශ්වතාවය කියලා අපි කියන්නේ.
कैबिनेट कमीशन उड़ी उपलब्ध
संगति मूल पार्टी उद्री का मौलिक पदन योजना क्रियात्मक अदाल क्रम योजना क्रियात्मक अदाल क्रम सरस्करण अने क्रम साकार योजना अपनी योजने का आगे लगी मैं अपनी योजने का आगे लगो मित्र देश पालने का तुम्हारा प्रश्न
කොහොමද මේ මේ ආර්ථික තත්ත්වයන් මේක ගෙවන්නේ කියලා අනිතුමාට ඒකයි ඔබතුමාලගේ ප්‍රශ්නේ ඒක නම් කනේ ඔබතුමාලගේ කමිටුව පත්කලේ අපි දැන්න පරිදි මේ දාස්තිකගේ ජනවාරි මාසෙ. එතකොට ඔබතුමාගේ දැන් क्षणिक उपाली सेदर के महत्व पत्ना मे कऊट मे अनावश्य प्रश्न किसी अनेक ने संयुक्त सेवा सेवा पहम कर मे हेम तन सौभाग्य लेकिन नीन हेम तन तीन एक ක දැවෙන ප්‍රශ්නේ උත්තරයක් දැන් මේක මේ නිකන් නායක සියල්ලම සැපලවින් දුරුම වැඩි කරනවා එක් සාදා විද්‍යාත්මක කරනවා නැහැ සුබතාවය සුබෝධනේ කමිටුවේ වැටුම විතරක් ගන්නෙ නැතු සමස්ත රාජ්‍ය සේවයටම අර්බුදයක් ඇති නොවන ආකාරයක මේ සියල්ලම කැමති ගුරුවරුන්ගේ පළවෙනි පන්තියට යන්න උත්සාහී පරිපාටිය वृत्तीय व्यामार्गिक यदि अवस्था एक
කණ්ඩායම හැටියට විවිධ වෘත්තීන් මුළු රට තුළම. එතකොට දැන් අයවැයෙන් යෝජනා කියනවා කියන එක වෘත්තිය දැන් ඇති වෙලා තියෙන අර්බුදයේ විසඳුමක් හැටියට අපි දකින්නේ. මේකට ජෝසොත්තරදේ කිව්වා වගේ මේකට කෙටි කාලීන ඉක්මන් විසඳුමක් අපිට දෙන්න. අපි රටේ ආර්ථිකය ගැන අනුභෝධිකය මෙතනින් කවුරුත් නැහැ. මේ තොරතුරුත් එක්ක අපි හැමෝම අපි දන්නවා. නමුත් පිළිගත හැකි විසඳුමක් අපිට ඉක්මනින් ඔබතුමාලා ලබා දෙයි. ඒකට තියෙන ළඟම විසඳුම තමයි අපි ඔක්කොම එකතු වෙලා තියෙන සුබෝදනී කමිටු වාර්තා. ඒක ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා නම් අපිට ඉන්නාට මොකක්ද කියන එක උත්තරවලට කතා කරන්න පුළුවන්. ඔබතුමාලා කියපු ඔක්කොම මේ කතා වලින් අපිට දෙන්න දෙන්න කැමති කියනවා සල්ලි නැහැ කියලා කැමති කියනවා. දෙන්න කැමති කියනවා සුබෝදනී මේ බවද වැඩුත් මේක කැමති නැහැ කියලා. දෙන්න කැමති කියනවා කොරෝනා හින්දා නැහැ කියලා. ඒ කියන්නේ අර පොඩි ළමයින්ට කියන උත්තරයක් වගේ දෙන්න කැමතියි හැබැයි දෙන්න බෑ. ඒ නිසා අන්න කොට අපට තත්පරය දෙන්න. ඒ නිසා මේ වැටුප්පා සේවක සංඝයා කොමිෂන් සභාව පැහැදිලිවම මේ මේගොල්ලෝ අනුහතේ කියනවා ශ්‍රී ලංකා ගුරු සේවයේ මේ මේ සේවාවන්තක පසුව සලකා බලනු ලැබේ කියලා. අවුරුදු 24ක් යනකම් සලකා බලන්නේ නැතුව දැන් අමාත්‍යංශයේ මැදිහත් වෙලා උත්තරයක් දුන්නාට පස්සේ අවුරුදු 24කට පස්සේ ඇයි මේ මැදිහත් වෙන්නේ? දැන් අපතේ දැන් අපිට දැන් අපි සලතර කරේමු දැන් මේක අපි දෙකම කතා කරන්න ඕනේ මේක. ඒක නිසා අපි කියලා දැන් අපි ඇත්තටම දැන් මේකට අපි වරුත් අපි අපි දුක අරගලේ කියනවා. සමාජ වස්තුව පාවිච්චිනොත් නේද අපි අපිසේ අරගලේ කියන්නේ. එතකොට දැන් මේක මේකදී අපි උච්ච අවස්ථාවක ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ ප්‍රශ්නෙට බුදුමාට කියයික පිළිතුරු මොකක්ද කියලා මට අපිට කියන්න බැහැ. දැන් පොතින් කලින් කිව්ව දැන් ප්‍රෙසිඩන්ට් එකේ ඩිසිෂන් එකනේ. එතකොට බුදුමාගේ පැත්තෙන් මේකට මොකක්ද? දැන් අමාත්‍යංශ පැත්තෙන් විශ්වාස කරනවා. මේ මගේ පැත්තෙන් සාදෙන් දැන් සාමාන්‍යයෙන් ඔබ ඉඳගෙන ක්‍රිනට් පත්‍රිකා කියන්නේ නැහැ නේද? හරිද? ඒකේ ක්‍රිනට් පත්‍රිකා නැහැ නේද? निर्माण सुबोधनी वार्ता अंतर्गत स्टैट्यूटरी ඉතින් ශ්‍රී ලංකා අභිවෘද්ධි ව්‍යවස්ථාවේ ඇත්තේ ඒගොල්ලන්ට යම් කිසි කාර්යභාරයක් තියෙනවා. ඉතින් එහෙම ඒගොල්ලන්ව සම්පූර්ණයෙන් පැත්තකට දාන්න පුළුවන් කවන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අභිවෘද්ධි ක්ෂේත්‍රයේ නිසා. ඉතින් සම්බෝධනීය වර්තාව කියන්නේ පිළිගන්නේ නැහැ. දැන් අමුතුමා මේ අමුතුමා කියනවා නම් වැටුපා සේවක සංඛ්‍යාපන සම ජනාධිපති වෙනකට කිහිලින් මේ පිටින්නේ ඔව් ඒ වෙලාවට මේක එහෙම තියෙන තත්ත්වයක් තුල දැන් මේ කොමිසම වැටුපන් සම මොකක්ද මේ නිර්දේශ කරන්නේ අපිට ඒකක් කියන්නේ ඒ කියෝ ඒක කියෝ හරි හරි මම පරක්කලන හරි ඇබිලන්ට් එක සුබෝධනි වාර්තා පිළිගන්නේ නැත්නම් මේක දුන්නොත් අනිත් සේවාවන් එක්ක ගැටුමක් ඇති වෙනවා. හැබැයි දැන් 3792 දැන් මුලින්ම මේ ප්‍රශ්නේ ඉස්සරහට තිබුණා 3792 94 ඉතිරි අවස්ථාව ගන්න කලින් මුළුරු විදුල්ක දුරුගත වැටුමක් දැන් අපිට නැහැ. ඒකයි දුපෝදේ වාර්තා සඳහන් දෙකට ගිය මුළුරු විදුල්ක දුරුගත සමාන්තර දේවල් ගන්න කියන වැටුම් සුද්ධ ඉස්ස දෙන්න. ඒ රාජ්‍ය සේවේ ඒවා අපි සමාන්තර විදුල රාජ්‍ය සේවය දැන් ගොඩක් උඩින් ඉන්නේ. प्रतिष्ठे
जाति सभापति जाति क्रियात्मक මෙන්න මේ මේ 97 දීලා තියෙන පොරොන්දු මේ සියල්ලක් මේ ඔක්කොම දන්න මේ වෙලාවේ උත්මල්ලා අපිට කියන්නේ මේ වර්ජනය නවත්තලා එහෙම නැත්නම් පැත්ත කරලා සල්ලි නැහැ කොරෝනා නැහැ මේක නිකන් අයින් කරන්න එතෙන් දෙන්නේ නැහැ අපි නෑ मट मेक कथा पत्र दिन किसी मध्य कथा करना मेट कथा करना देशीय कथा करना मध्यम कथा करना निवेदी करना राज्य अर्ध राज्य आयतन बेसिक प्रिपरेशन प्रोसेस इन सती है अभी इतिहाकरण योजना अतरे अभी प्रमुख स्थान मे प्रश्न विसदी में सदा अवश्य मुद्रा प्रतिपादन मे अमर्थ्यक अभी योजना क्रियात्मक जनाधिपतिमा एक बार यदि अनुग्रह कर
එවන ක්‍රමයේ සකස් කරනවා. ඉතින් ඒක ඉස්සල්ලා මාත්‍යාංශයේ කාලේ. නෑ මොදුමා දැන් කියන්නකෝ. ඔය ඔය පොරොන්දු වේ ඔය ගෙවන්න ලෑස්ති වෙන මුදලක් තියෙන්න බෑ. නෑ ඔබ ප්‍රශ්න වේගයි. දැන් අපි අපි ගුරුතුමෝ කතා කරමු. ගුරුතුමෝ 247000 දැන් අපි සෝටි ක්‍රියා මාර්ගයේ කියන්නේ. එතකොට විදුහල්පති වෙන දාසේ මොන නැවත කියනවා. එතකොට දැන් ගාමිණී ලොක්කේ අමතුමා ඉච්චේ කිව්වා වගේ එනම් ඉබල වර්ධනය කර කර ඉන්න කියලා අපි වර්ධනය කර කර ඉන්නවා. අපි වෙන්නේ අපේ අපේ පඩිනේ වත් කඩේ. දැන් මොකක්ද කියන්නේ? මම කියේ වර්ධනය කරගෙන නෑ මුතුමා කිව්වා අපේ කම්පණය අපිට ගෙවන්න නම් පණිගෙවයි කියලා අපි අපි ගෙවල් වල ඉඳන් හිටියා මෙතුමා මේ මෙතන මේ හැමතිස්සෙම මේකයි මේකට අපිට අවශ්‍ය ඒ ගුරුවරයා යම් මාර්ගයක ඔබතුමා කීය කතා කරලා කිව්වා ගුරුවරුන්ට එල්ලා අපි ඉස්කෝලේ පටන් ගන්න වැඩ දින ඔක්කොම දින අපි දෙක මිලිනවා ඉතින් මේක කරන්න ගුරුවරු අත්‍තරම මේ ඇවිල්ලා ඉන්න ඉල්ලීමට අනුබෝධන පිළිතුරක් තියන්න මේ मुदला දැන් සුබෝධනී කමිටුව ඔබතුමාලා පිළිගන්නවද? ඉතින් ඒකනේ ඔබතුමාලා කියනවා අය වැඩි මුදල් වෙන් කරනවා කියලා. හැබැයි මොකද්ද පිළිගන්නේ කියලා දන්නේ නැහැ. දැන් අවතෝන මේයි අපිට පැහැදිලිව පිළිතුරක් අවශ්‍යයි. දැන් ඔබතුමා යෝජනා කරනවා එන්න කියලා ඉස්කෝලේට අපි කැමති. පැහැදිලි පිළිගන්නාගේ පිළිතුරක් ඕනේ. දැන් ඔබතුමා අය වැඩි කියලා පිළිගන්නේ නැහැ. අය අය වැඩි අය වැඩි දෙන්නක් දෙන්නේ නැහැ. දැන් ඒක පිළිගන්නේ නැහැ. सुबोधन परस्पर आय मुझे पटांगण के ක්‍රියාත්මක කිරීම සඳහා මම පුළුවන්කමක් තියෙයි. ඒකට මම දන්නවා කිසි එක නිලාම ඔබතුමාලා කැමති වෙන්නේ නැහැ කියන එක. ඒකම ඈ අයයි දාට වැටුම් දෙන්න එන්නද නැත්නම් ඒක කැමති වෙන්නේ නැහැ කියන එක මම දැනගෙනම තමයි මෙතනලා ඉඳලා අමතුමාගේ අවශ්‍යතාවගෙන කියුවේ. කමක් නැහැ අපරාධ කියන්නේ ඊට පස්සේ දැන් අරුවන්තුමාලා කියනවානේ ඒ කියන්නේ ඉක්මනට කැබිනට් එකේ තීරණය කරලා තියෙන්නේ දැන් යම් සිදුවක් අපි වෙන්නේ කයි දරුවන් ඒ නිසා ඒක තියාගෙන ඊට පස්සේ උත්තරමේ තියෙන්නේ අර මේ තවත් එකක් ඇඩ් කරන්න ඇත්තටම රත්නස් මේ සුබෝධනී කමිටු කියලා කියන්නේ මේ මධ්‍ය බලයට පත් කරපු මේ ආණ්ඩුවේ ඉන්න උද්‍ය සංගී සහ මේ බහුතරයක් ඒකේ තියෙන එක මිසක් ලොකු වෙනසක් නෑ ඒකේ එච්චර එහෙම කළා කියන ප්‍රබල උද්‍ය සමිතිය වලට කරගන්න දරුවෙක් එක නිසා තියෙන්නේ ඒ කියන්නේ මේ කැමැත්ත පිළිබඳ කිසි ගැටලුවක් නෑ මම කියන්නේ කර්ම දෙ ඉතින් කියන්නේ ඊට පස්සේ මම කියන්නේ ඒක තමයි මානිකන්වී දරුවස්තුමාගේ සහ රජයේ ප්‍රමුඛත්වයෙන් ඔය කියන ඉහළමයි ඒක අතර ඉඳලා අපි මේ මේ ආයවැය තුලින් බලාපොරොත්තු පියාගමු යම් විතරකට ඒකට එකම සාකච්ඡා කරන්න ඒ නිසා පිළිගිතරේ මම කියන්නේ දැන් කවුරු ගැන අපි කතා කරනවා දැන් මම හිතනවා මුතුමා දැන් අපේ ලේකම්තුමාත් කිව්වේ කරුණ අපි කතා කරලා ඉවර වෙච්ච කරුණ ඒක නිසා මුතුමා දැන් අපි යෝජනා කළා මේ ඉන්න තලින් අපි ඉස්සරහට යන්න ඕනේ දැන් ඊයේ කැබිනට් ඩිසිෂන් එක දැන් अभी पीली दिया नैत को अभी नवता के लिए अभी क्रिया मांगे कहीं
එතකොට අමතුමා දැන් ආයෙත් කියලා මුතුමා ස්කෝරට එන්න කියලා කිව්වා. අපි එතකොට මොකක්ද පිළිගන්න මේ කියන එකක්වත් පිළිගන්න බෑ පුළුවන් ගන්න මේ. මොකක්ද මේක විසඳුම මොකක්ද? මුතුමා කිව්වා. ඒකත් එක්කම प्रकाश प्रवेश යන්න ඕන පාරේ නෙවෙයි යන්නේ.
අටුම් පහ කොමිෂන් සභාවට දාන්න ඕනේ නම් ඉස්සලා සංගත කරලා ඉවරයි. ඒක නිසා අපි අපි බන්දුල ගුණාමතුමා කියලා තියෙනවා. නමුත් අපි අපේ දැනුතුමා දැන් මේ බන්දුලා මේකට විසඳුමක් මොකක්ද ප්‍රවේශ ගන්න පුළුවන් කියලා තමයි විශ්වාසයක් තියෙනවා. දැන් අපි ගිහලා කැබිනට් එකට කියන්නේ අපි වෙන ගියේ කැබිනට් එකේ කියන එක ප්‍රබුද්ධනාගේ කියනවා. දැන් යම් කිසි සාධනීය කොටස් ප්‍රමාණයක් කියනවා සම්මුත සේවය ගන්න එක. මේ ලකුණු විසඳුමතාවය වැඩි කරන්න හැබැයි ඒක කරන ක්‍රමවේදයේ පිළිබඳ අයවැයකින් කියන්නම් කියන ඉස්සරහින් ඇවිල්ලා එතකොට අයවැයකනේ මත්ත කියලා කොටයි ඉන්න බෑ කියලා අපි කියනවා කැමිනට් අයවැයකනේ මත්ත කියලා කියන්නේ කරන්නේ මොකද්ද කියලා කියන්නේ මේමනේ අමතුමා දැන් ඔතන අමාත්‍යංශය වැරද්දක් කරනවා අමාත්‍යංශය වැටුප් සේවක කොමිෂන් සභාවත් එක්ක අපිව ගැට්ටන්න හදන්නේ අර්ජනාත්මක ස්වරූපයෙන් සාකච්ඡාවේ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා දැන් අධ්‍යාපන ලේකම්තුමා ගිය විවිධ අවස්ථා තමයි මේ දිනුව ගැඹුරු දැන් මේක සේවයට වාර්තා කරන්න ගිය ගුරුවරුන්ට අතෝ පාසල් පිරිසිදු කරලත් නැහැ විවිධ ගුරුවරුන්ට එන්න පසු එන්න ඒ ඉස්සරහ තියෙන සමාන පාසල් වල පොලිස් නිලධාරීන් නමතුමෙන් ඉන්නවා නවම තමයි නවදාරීන් කරනවා අපි ඉල්ලීමක් කරනවා ඒ ලියුම ඒ ලිපිය ඉල්ලාස් කරගන්න කියලා ඒ ලිපිය නම් ඒ කියන්නේ ඒ අධ්‍යන කාර්ය මණ්ඩල ගැඳවීම කියන තීරණය නවත්තන්න කියලා विश्वास अध्ययन कार्य गुरी सुविधा क्षमती තම අපි දකින්නේ මේක මේ වෙනවලුනි කරාද කියලා ප්‍රශ්නයක් නෑ අපි 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 ඉස්සර වල පටන් ගන්න අපේ ඉල්ලීමක් ඕනනේ දැන් අපේ ඉල්ලීම තමයි අපත්තුමා පාසල් පටන් ගන්න සතියෙන් ගන්නවා ඒ අසාධාරණ ප්‍රශ්නේ මේ දැන් අද තියෙන නෑ දැන් කොරෝනා තත්ත්වයෙන් තමයි අසාධාරණ ප්‍රශ්නේ තියෙන්නේ කඩවන්නේ ඒ පාසල් පටන් ගන්න නිශ්චිත දිනයකුත් නැතුව අදසේ ඉරිදා ආරල් දිනයකුත් නොවන දිනයක राज्य सेवको सीव दिन पे मम मेक क्लैरिफाई करोनीसाई मम इम सत्वे मेकड़े अभीतुराधनेतपट लेखमेट मोनी समस्त रटे दर्वण सह रजेत मम मुखना मम वरदी मूवत एक करुणाकल मम क्षणिक क्रियात्मक एक सतोष ඊට පස්සේ මම කල්පනා කරන්නේ දැන් සමහර ගුරුවරු ඉන්නවානේ ඇත්තටම ඩේටා එකම නැති ඒ අයට පහසුකම් දෙන්නම විද්‍යාල ප්‍රතිරූප වෙනවා මම පිළිගන්නවා
නිශ්චිත වැඩ පිළිවෙලක් කියන එක තිබුණා කියලා ඒක තමයි ලබ කරන්න එපා. අපිත් එක්ක එකහමලා බොහෝ මෙච්චර හොඳට වැඩ කරන උඹලා එකහමලා දරුවන් වෙනුවෙන් මේක කරමු. මම අනිත් ඒවා ගැන කිසිම විරෝධයක් දැක්වෙන්නේ නැහැ නේ. ඒ නිසා තමයි මම පැහැදිලි කිරීම තියෙන්නේ. මම කියන්නේ මගේ අනුපාඩු තියෙනවා නම් මේ වැඩ පිළිවෙල මම ඒකත් අදෝලේ කතා කරලා මම වැඩ පිළිවෙල කරගෙන යනවා. අපේ ඉදිරිම මේකයි. අධ්‍යාපන ලේකම්තුමා මේ ඉදිරියට නිකුත් කරපු ලිපිය දිනවල ඔබතුමා මේ අධ්‍යාපන කාර්යමණ්ඩල වාර්තා කරන්න කියලා. ඒක ඔබතුමා ඒ වෙනුවට පාසල් පටන් ගන්න නිශ්චිත දිනයක් යෝජනා වෙන දවසට කලින් සතුරුන් කැඳවන්න කියලා පිළිබිඹු කරනවා. එහෙම ලිපිය ඒ ලිපිය වෙනුවට පාසල් පටන් ගැනීමට කලින් සතියකට जनाधिपति लेखन कार्यालय अवसर निश्चित ये